අයිබෝන් පුතේ හැමෝටම අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ තපයුම් නම්මතාවේ එදා නතර කරපු තැනින් ඉස්සරහට තපයුම් නම්මතාවේ අපි නතර කරපු තැනක් තියෙනවා ඒ තමයි ඔයාලගේ ටියුට් එකේ පිටු අංක 35 පිටු අංක 35 න් ඉස්සරහට අපිට කතා කරන්න තියෙනවා පිටුවක 35 දී අපිට කතා කරන්න තියෙන සපයුම් නම්මිතාවේ ස්වරූපයන් කිහිපයක්. හරිද? සපයුම් නම්මිතාවේ ප්‍රධාන ස්වරූපයන් පහක් තිබෙන බව අපි දන්නවා. පූර්ණ නම්ම සපයුම, අනම්ම සපයුම, ඒකී නම්ම සපයුම හා නම්ම සපයුම කියන විදිහට නම්මිතාවේ ස්වරූපයන් පහක් තියෙනවා. එතකොට අපි අද කතා කරන්න හදන්නේ පූර්ණ නම්ම සපයුම. ඒ කියන්න අපි නම්මිතාවෙන් හොයන්නේ භාණ්ඩේ මිල වෙනස් වෙනකොට සැපයුම් කරුව දක්වන ප්‍රතිචාරය මොකක්ද කියන එක. ලොකුවට විස්තර කරන්න දෙයක් නැහැ. එතකොට මිල 100%කින් වෙනස් වෙනකොට සැපයුම් කරුව කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් පූර්ණ නම්ම සැපයුම. සැපයුම් කරුව කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ වෙලාවට සැපයුම් නම්මිතාවේ හිවොත් බිඳුවයි. ඒ වෙලාවට සැපයුම් වක්‍රයේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි සැපයුම් වක්‍රය මිල අක්ෂයට සමාන්තරව තියෙනවා. උදාහරණේ බලන්න පූර්ණ අනම්ම සැපයුම යන සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල කොතරම් වෙනස් වූද භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය ඊට ප්‍රතිචාර නොදක්වන තත්ත්වයකි. උදාහරණයක් ගත්තොත් ක්‍රිකට් තරගයක් නරඹන්න ප්‍රේක්ෂකාගාරයේ අසුම් ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැනේ. උදාහරණයක් ගත්තොත් ආර් ප්‍රේමදාස ආසන තියෙන 15,000 ප්‍රේක්ෂකය කොච්චර වැඩි වුණා කියලා ආසන ප්‍රමාණය වැඩි කරන්න බෑ සිනමා ශාලාවක ආසන ප්‍රමාණය. ඒ වගේ වදින පූර්ණ නම්ම සැපයුම. පූර්ණ නම්ම සැපයුම් වක්‍රයක් මිල අක්ෂයට සමාන්තරව තියෙනවා. මිල අක්ෂයට සමාන්තරව තියෙන අතර සැපයුම් වක්‍රයේ කොතනක නම්මිතාවයේ ගණනය කළත් බිඳුවක් තමයි එන්නේ. දැන් මේක දීලා තියෙනවා උදාහරණයක් ලක්ෂය x හා y මිල 5යි 50යි y වල 10යි මේ 50යි මිල කිව්වේ ලක්ෂය x හා y හරි මිල ගත්තොත් 5යි 50යි 10යි මේ 50යි මේකේ සැපයුම් වක්‍රය ඇන්දොති මේ 10ක්නේ ගන්න වෙන්නේ ඔයාලගේ පල්ලෙහා තියෙන ප්‍රස්තාර කොලේ මම කියන්නම් ඉස්සෙල්ලා ඇඳලා ගමු පල්ලෙහා තියෙන ප්‍රස්තාර කොලේ ඔයාලා ගන්න වම් පැත්තේ ලොකු කොටු පේරියක් ඉතිරි කරලා පිරස්පක්ෂයේ ගහන්න කොටු කොටු 1 2 3 4 5 6 7 8 8යි තියෙන්නේ කොටු 8ක් තියෙනවා මේ පැත්ත මිල දාන්න කොටු 8ක් උඩට ගහන්නකො තිරස්පක්ෂයත් ගහන්න කොටු 10ක් තියෙනවා මේ පැත්තට කොටු 10ක් දාලා මේ පැත්ත මිල කියලා දැම්මා මේ පැත්ත QS කියලා දැම්මා PQS මෙතන ලොකු කොටු 4කින් 5යි කියලා නම් කරන්න ආපහු ලොකු කොටු 4කින් 10යි කියලා නම් ලොකු කොටු 4කින් 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි ලොකු කොටු 4කින් 10යි කියලා ගන්න 5යි කියලා ගන්න හොඳේ මේ පැත්ත ලොකු කොටු 2කින් 10යි කියලා ගන්න 10යි 20යි 30යි 40යි 50යි ලොකු කොටු දෙකකින් 10යි කියලා ගන්න. හරි 50යි. දැන් ඔන්න අක්ෂ දෙක නම් කළා. ඉරස්පක්ෂයෙන් ද ලොකු කොටු 4කින් 5යි කියලා ගත්තා. ආපහු ලොකු කොටු 4කින් 10යි කියලා ගත්තා. මේ පැත්තේ ලොකු කොටු දෙකකින් 10යි 30යි 30යි 40යි 50යි. මේකේ මිල 5ක් වෙනකොට සැපයුම් ප්‍රමාණය 50යි. මිල 5ේදී සැපයුම් ප්‍රමාණය 50යි. මේක මිල 10ක් වුණත් සැපයුම් ප්‍රමාණය 50යි. ඔන්න සැපයුම් වක්‍රය.
මේ ලක්ෂය x කියලා නම් කළා, මේ ලක්ෂය y කියලා නම් කළා, සැපයුම් වක්‍රය s කියලා නම් කරා. සැපයුම් වක්‍රය s කියලා නම් කරා. හරිද? ඊට පස්සේ අපි නම්්‍යතාවය හොයමු. නම්්‍යතාවය හොයමු. x ලක්ෂයේදී නම්්‍යතාව. x ලක්ෂයේදී නම්්‍යතාවය ex සමානයි ඩෙල්ටා qs බෙදීම ඩෙල්ටා p. නම්්‍යතාවය වෙන සූත්‍රයේ p බෙදීම q. සැපයුම් ප්‍රමාණය වෙනස ඔයාලට පේනවා බිංදුවයි. මිලේ වෙනස නම් 10යි. සැපයුම් ප්‍රමාණය වෙනස බිංදුවයි මිලේ වෙනස 10යි. නම්්‍යතාව කියන්නේ x ලක්ෂයේදී ඒ වෙලාවට මිල 5යි ප්‍රමාණය 50යි. ඔයාලට පේනවා මේ 10ට කපන්න පුළුවන් 1යි, මෙයා 2යි, මෙයාට 1යි. බිංදු එකෙන් බැලුණා බිංදුවයි. බිංදුව බෙදන්න ඕන කීයද? 50 2 බිංදුව කීයෙන් බිංදුව බෙදුවත් උත්තරේ බිංදුවයි. බිංදුව කීයෙන් බෙදුවත් උත්තරේ බිංදුවයි. y ලක්ෂයේදී නම්්‍යතාවය හොයමු. y ලක්ෂයේදී නම්්‍යතාව එතකොට es සමානයි නම්්‍යතාව සූත්‍රයේ ඩෙල්ටා qs බෙදීම ඩෙල්ටා p වැඩි කිරීම p බෙදීම q. ඒ වෙලාවේ සැපයුම් ප්‍රමාණය බිංදුවයි මිලේ වෙනස 5යි. දැන් නම්්‍යතාවය කියන්නේ y ලක්ෂයේදී ඒකෙදි මිල 10යි ප්‍රමාණය 50යි. 1යි ඒ 2යි. 2 බිංදුව වෙනවා බිංදුවයි බිංදුව 50න් බෙදුවට පස්සේ උත්තරේ වෙන්නේ බිංදුවයි. කොයි වෙලාවෙ නම්්‍යතාවයේ ගණනය කළත් බිංදුවක් තමයි එන්නේ. ඕක තමයි පූර්ණ අනම්ම්‍ය සැපයීමේ తත්වය. කට්ටිය ප්‍රස්තාරය ඇඳගෙන ප්‍රස්තාරය ඇඳ ගන්න දකුණු පැත්තේ x ලක්ෂයේදී සැපයුම් නම්්‍යතාව ඊළඟට යටේකේ y ලක්ෂයේදී නත් සැපයුම් නම්්‍යතාව කියලා ඒ තැන් දෙකේදී සැපයුම් නම්්‍යතාවය හොයන්න. කොහොල සම්පූර්ණ කරලා ඉක්මනින් ඊළඟ එකට අපි යමු. මෙතන පොඩි අඩපාඩුවක් වෙලා තියෙනවා ළමයි. මෙතන ඩෙල්ටා p මිලේ වෙනස 5යි අපි ගානට හරියට ගත්තා. ඒ හැමතැනම ගත්ත 5 කියලා. මේ මෙතන මගේ අතින් පොඩි අඩපාඩුවක් වෙලා තියෙනවා. මිලේ වෙනස 5යි. මිලේ වෙනස 5යි. මෙතන 10 දාලා තියෙනවා. මම හැබැයි ගාන හදනකොට මම හැම වෙලාවෙම හරියට අරගත්තා. හරිනේ. අපි ඊළඟට යමු. නැගෙන එක හරි. ඊළඟ අනම්ම්‍ය සැපයුම. අනම්ම්‍ය සැපයුම කියන්නේ ළමයි එකට අඩු සැපයුම. ඒ කියන්නේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන තත්වයක් තමයි දරුවනේ එකට අඩු සැපයුම කියලා කියන්නේ. අනම්ම්‍ය සැපයුම. අනම්ම්‍ය සැපයුම යන සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් වන තත්ත්වයකි. කෘෂිකාර්මික නිෂ්පාදනවල සැපයුම වාදය. අනම්ම්‍ය සැපයුම ධන අන්තක්ඛණ්ඩයක් සහිතව ප්‍රමාණක්ෂයෙන් ආරම්භ වේ. එහෙනම් හයිලයිට් කරන්න ඕක ප්‍රමාණක්ෂයෙන් ආරම්භ වේ කියන්නේ. දකුණු පැත්තේ කොටුවේ තියෙන වැදගත්ම දේ තමයි සැපයුම් වක්‍රය පටන් ගන්න ධන අන්තක්ඛණ්ඩයේදී ප්‍රමාණක්ෂයකින් පටන් ගන්න. ප්‍රමාණක්ෂයකින් පටන් ගන්න. ප්‍රමාණක්ෂයෙන් පටන් ගන්න. ඒක හයිලයිට් කරන්න. ඉහළට බෑවුම් වන අතර නම්්‍යතාවය හැම වෙලාවෙම බිංදුවක් එකක් අතර පිහිටෙන. දැන් අපි ගනිමු මිල සැපයුම් ප්‍රමාණය. මිල සැපයුම් ප්‍රමාණය මෙතන x ලක්ෂය මෙතන y ලක්ෂය. හරිද?
මෙතනින් ලක්ෂය දැම්ම වයි ලක්ෂය දැම්. මිල පහේදි සැපයුම් ප්‍රමාණය 75යි. මිල 10දි සැපයුම් ප්‍රමාණය 100යි. අපි ප්‍රස්ථාර කුලයේ ගන්නවා මේක ප්‍රස්ථාරය අඳින්න ඕන. තිරස්සක්ෂයට කොටු අටක් උඩට අඳින්න. P කියලා නම් කරන්න. ලොකු කොටු 4කින් 5යි කියලා නම් කරන්න. 10ක්. මේ පැත්තට කොටු 10ක් ගන්න. QS කියලා දාන්න. मेके तीयने सीयने सीयने ने लोकु कोटो देखा कि विसी पहाई किया लगा विसी पहाई पनाहाई हत्ते पहाई सीया लोकु कोटो देखा कि विसी पहाई किया लगा लिया ලෝකොටු 2කින් 25යි කියලා ගන්න. තිරස්සක්ෂයේ ලෝකොටු 4කින් 5යි, ලෝකොටු 4කින් 10යි කියලා ගත්තා. තිරස්සක්ෂයේ ලෝකොටු 2කින් 25යි කියලා ගන්න. 25යි, 50යි, 75යි, 100යි. මිල 5ේදි සැපයුම් ප්‍රමාණය 75යි. මිල 10ේදි සැපයුම් ප්‍රමාණය 100යි. මෙන්න මේ ලක්ෂ දෙක ඇඳට පස්සේ අපිට එනවා සැපයුම් වක්‍රය අපිට සැපයුම් වක්‍රය එනවා ලක්ෂ දෙක තමයි මිල 5ේදි 75යි කියන්නේ x ලක්ෂය මිල 10ේදි 100යි කියන්නේ y ලක්ෂය ඔය විදිහට සැපයුම් වක්‍රය ඇඳ ගන්න පුළුවන් හරිද සැපයුම් වක්‍රය ඇඳගෙන අපි නම්මෙතාවය හොයන්න ඕන x ලක්ෂයේදී නම්මෙතාව අනිත් එක y ලක්ෂයේදී නම්මෙතාව හොයන්න ඕන y ලක්ෂයේදී නම්මෙතාව හොයන්න x ලක්ෂයේදී නම්මිතාවය හොයනකොට මෙතන ප්‍රමාණයේ වෙනස ගත්තොත් 25යි. මිලේ වෙනස ගත්තොත් 5යි. නම්මිතාවය හොයන සූත්‍රයේ ES සමානයි ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q. ඩෙල්ටා QS කියන්නේ සැපයුම් ප්‍රමාණයේ වෙනස 25යි. ඩෙල්ටා P කියන්නේ මිලේ වෙනස 5යි. මිල වැඩි කරන්න ඕන නම්්‍යතාවය වෙන ලක්ෂයේ මිලෙන් හා ප්‍රමාණයෙන් වැඩි කරන්න ඕන x ලක්ෂයේදී මිල 5යි ප්‍රමාණය 75යි සමානයි 5ට 5ට පෙනවා 1යි 25ට 1යි 75ට 3යි එක බෙදීම 3යි කියන්නේ සමානයි 0.3යි 3යි නම්්‍යතාවයේ 0.3යි 3යි y ලක්ෂයේදී නම්මිතාවය ES සමානයි ඩෙල්ටා Q S බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q සැපයුම් ප්‍රමාණයේ වෙනස 25යි මිලේ වෙනස 5යි නම්මිතාවයේ හොන වෙලාවට මිල 10යි ඒ වෙලාවේ ප්‍රමාණය 100යි 5ට 1යි 10ට 2යි 25ට 1යි 100ට 4යි දෙක බෙදීම 4 කියලා කියලා කියන්නේ 0.5යි නම්මෙතාවය. එතකොට x ලක්ෂයේදී නම්මෙතාවය 0.33යි y ලක්ෂයේදී නම්මෙතාවය 0.5යි. එතකොට ඔයාලා histan දෙකේ x ලක්ෂයේ නම්මෙතාවයයි y ලක්ෂයේ නම්මෙතාවයයි වෙන වෙනම හදන්න. වෙන වෙනම හදන්න. හරිද? x ලක්ෂයේ නම්මිතාවයයි y ලක්ෂයේ නම්මිතාවය වෙන වෙනම හදන්න ඉස්සෙල්ලා ප්‍රස්ථාරය ඇඳලා ඉන්න. හරි. ප්‍රස්ථාරය ඇඳලා x ලක්ෂයේ නම්මිතාවයයි y ලක්ෂයේ නම්මිතාවයයි වෙන වෙනම හදන්න.
මං හිතන්නේ දීපු කාලය ඇති. දැන් ඊළඟට අපි තව කොටසකට යමු. යටින් තියෙන එකේ අපිට කියනවා සැපයුම් නම්මිතාවය තිරස්සක්ෂේ. ඒ කියන්නේ පුතේ මෙන්න මේ ධනාංශක් ඛණ්ඩයක් සහිතව පටන් ගන්න. يعني සැපයුම් වක්‍රයෙන් පටන් ගන්නවා කියලා මතක තියාගන්න ඕනේ. සැපයුම් වක්‍රයෙන් පටන් ගන්න වක්‍රයක නම්මිතාවයේ එකට අඩුයි කියලා කියන්න ඔප්පු කරන්න පුළුවන්. මේ පැත්ත P මේ පැත්ත Q වේ. මෙන්න මෙහෙම එකක් ගනිමුකෝ. ඔයාලගේ පොතේ තියෙන එක. මෙතන ඒ මේ වගේ මිලක් ගත්තා කියලා ගත්තා. X කියලා ගනිමුකෝ මෙතන ප්‍රමාණය Z කියලා ගනිමු. හරිද? මෙතන ලක්ෂයේ X. හරි. එරවස මෙතන පටන් ගන්න තැන y කියලා ගන්නවා සැපයුම් වක්‍රේ පටන් ගන්න y කියලා ගත්තාන් තත්තන් ඔන්න සැපයුම් වක්‍රය තමයි දැන් මේ වෙලාවේ සැපයුම් වක්‍රේ නම්මිතාවේ එකට අඩුයි කියලා ඔප්පු කරන්න පුළුවන් ක්‍රමයක් තමයි හරිද හැම වෙලාවෙම දැන් මෙන්න මෙතන බලන්න මෙතන අපි හිතමුකෝ 50යි කියලා නම්මිතාවේ x වල ගනිමුකෝ අපි 75යි කියලා P note එක 5යි ලක්ෂේ 5යිනේ කොහොම අගයන් ටිකක් දාගන්න පුළුවන් අපිට අගයන් ටිකක් අපිට දාන්න පුළුවන් දාලා බලව නම්මිතාවය හොයන විදිය හොඳට මතක තියාගන්න මේ වෙලාවට නම්මිතාවය හොයන්නේ සැපයුම් නම්මිතාවයේ ගණනය කරන ලක්ෂයට අදාළ සැපයුම් ප්‍රමාණයේ ඉඳලා සැපයුම් වක්‍රය පටන් ගන්න තැනට තියෙන දුර මේකෙනම් zy දුර zy දුර zy දුර බෙදන්න ඕන නම්මිතාවය හොයන ලක්ෂය x ලක්ෂය නම් ඒකට අදාළ සැපයුම් ප්‍රමාණය ඉඳලා මූල ලක්ෂයට දෙන දුරෙන් බෙදන්න ඕන बिंदु दशम තුනයි 25ට 75 ඒව නැහැ බිංදුවයි දශම 3යි දැන් බලන්න x ලක්ෂයේ නම්මිතාවය බිංදුවයි දශම 3යි 3ක් ආවා හරිද එතකොට මෙතන නම්මිතාවයත් බිංදුවයි දශම 3ක් ආවා 3යි 3ක් දැන් හරියට මෙදිලෙනවා මෙතන කියන් දැම්මට පස්සේ හරිද මෙතන අර තව සූත්‍රයක් සම්බන්ධ කරලානේ අපි ගන්නෙ उत्तरे संपूर्ण कर
හොඳට බලන්න ඔයාලා මෙන්න මේ x ලක්ෂයේදී නම්‍යතාවයේ හැවුවා 0.33යි y ලක්ෂයේදී නම්‍යතාවයේ හැවුවා 0.5යි. එතකොට මෙතන නම්‍යතාවයේ 0.33යි මෙතන නම්‍යතාවයේ 0.5යි. හොඳට මතක තියාගන්න. අනම්ම සැපයුම් වක්‍රයක නම්‍යතාවයකට අඩුයි. හැබැයි වක්‍රයේ දිගේ ඉහළට යන්න යන්න මේ නම්‍යතාවය ක්‍රමයෙන් වැඩි වෙන බව මතක තියාගන්න. ක්‍රමයෙන් වැඩි වෙන බව මතක තියාගන්න. හරි. එතකොට යටින් කියන ඔයාලගේ රූප සටහනට යටින් සැපයුම් වක්‍රයේ දිගේ ඉහළට ගමන් කිරීමේදී නම්‍යතාවයේ ක්‍රමයෙන් වැඩි වේ හැම වෙලාවෙම එකට අඩුයි. හැබැයි ක්‍රමයෙන් වැඩි වෙනවා. මේ හරි විදිහට මට වේ යට එක ඉක්මවා යන්නේ. එකට වඩා අඩු නම් ක්‍රමයෙන් වැඩි වෙනවා. හරි. නම් අපි නම්‍යතාවයන් ස්වરૂප දෙකක් පැහැදිලි කරගත්තා. ප්‍රමාණක්ෂයෙන් පටන් ගන්න සැපයුම් වක්‍රයක නම්‍යතාවයකට අඩුයි කියලා ඔප්පු කරගත්තා. දැන් අපි යන්න හදන්නේ ඒ කියන නම් සැපයුම. ඒ කියන නම් සැපයුම කියන්නේ මිල වෙනස් වෙන ප්‍රතිශතේම සැපයුම් නම්‍යතාව වෙනස් වෙනවා. එතකොට නම්‍යතා සංගුණකයේ අගය එකක් බවට පත් වෙනවා. ඒ කියන නම් ඉල්ලුම නෙමේ හදාගන්න එතන වැරදි ටයිප් වෙච්ච විදිහ. ඒ කියන නම් සැපයුම යනු සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු නවිනස් ප්‍රතිවිදී භාණ්ඩේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් වන තත්ත්වයකි. ඒ කියනම් මේ සැපයුම් වක්‍රයක් මූල ලක්ෂයෙන් ආරම්භ වෙනවා. මේක හයිලයිට් කරගන්න. හරිද? අනම්ම සැපයුම ප්‍රමාණක්ෂයෙන් ආරම්භ වේලි. ප්‍රමාණක්ෂයෙන් ආරම්භ වේ කියන හයිලයිට් කරගත්තා. පිටු අංක 35ට යන්නකෝ. පිටු අංක 35ේ පූර්ණ අනම්ම සැපයුම කියන එකේ කොටුව ඇතුලේ තියෙනවා. කොටුව ඇතුලේ මෙන්න මෙතන කොටුව ඇතුලේ සැපයුම් වක්‍රයේ මිල අක්ෂයට සමාන්තරව පීඨන කියන එක හයිලයිට් කරන්න. සැපයුම් වක්‍රයේ මිල අක්ෂයට සමාන්තරව පීඨන අතර මිල අක්ෂයට සමාන්තරව පීඨන අතර ඒක හයිලයිට් කරගන්න. අනම්ම සැපයුම අපි හයිලයිට් කරගත්තා. ඒ කියනම්ම සැපයුමේ හයිලයිට් කරන්න කොටුව ඇතුලේ සැපයුම් වක්‍රය මූල ලක්ෂයෙන් ආරම්භ වී. සැපයුම් වක්‍රය මූල ලක්ෂයෙන් ආරම්භ වී කියන එක හයිලයිට් කරන්න. සැපයුම් වක්‍රය මූල ලක්ෂයෙන් ආරම්භ වී කියන එක හයිලයිට් කරන්න. එතකොට අපිට පුළුවන් මේක සැපයුම් වක්‍රය අඳින්න ටේබල් එකක් දීලා තියෙනවා. x ලක්ෂයේදී මිල 5යි ප්‍රමාණය 50යි p q x y මිල 5යි ප්‍රමාණය 50යි මිල 10යි ප්‍රමාණය 100යි. සිරස්ත්‍ක්ෂයේ ගහන්න කොටුවටක් උඩට දී තින්න p කියලා නම් කරන්න. මේ පැත්ත කොටු 10ක් දිකට ගහන්න. සිරස්ත්‍ක්ෂයේ කොටු 10ක් දිකට ගහන්න. QS කියලා නම් කරන්න. මෙතෙන්ට බිඳුවයි ලොකු කොටු 4කින් 5යි කියලා ගන්න. සිරස්ත්‍ක්ෂයේ මිල ලොකු කොටු 4කින් 5යි කියලා ගන්න. සිරස්ත්‍ක්ෂය ලොකු කොටු 2කින් 20යි කියලා ගන්න. 20යි 40යි 60යි 80යි 100යි ලොකෝට දෙකකින් 80යි කියලා ගන්න. හරිද? ඊළඟට අපි ලකුණු කරමු මිල 5ේදී සැපයුම් ප්‍රමාණය 20යි. මිල 10ේදී සැපයුම් ප්‍රමාණය 100යි. 10යි සැපයුම් ප්‍රමාණය 100යි. 10ේදී 100යි. මෙන්න මේක තමයි මටත් මාරුණාද දැන් දෙසරයක් මාරුණානේ
එතකොට මිල පහේදී සැපයුම් ප්‍රමාණය 50 වෙන 1 ලක්ෂ. මිල 10දී සැපයුම් ප්‍රමාණය 100යි කියලා කියන්නේ y ලක්ෂ. මෙන්න මේ ලක්ෂ දෙක යාකලාට පස්සේ අපිට එනවා සැපයුම් වක්‍ර. සැපයුම් වක්‍රය. හරි. S කියලා දාන්න සැපයුම් වක්‍රයට S කියලා දාන්න. කොහේ හරි තැනකින් S කියලා දාන්න. මෙතන y S කියලා දාන්න. සැපයුම් වක්‍රය ඇන්දා. දැන් අපි නම්්‍යතාවය හොයනවා. X ලක්ෂයේදී නම්්‍යතාව සූත්‍රය ලියනවා. ES සමානයි ඩෙල්ටා Q S බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q. මේ වෙනස 50යි මිලේ වෙනස 5යි කියලා පේනවා. මෙතන ප්‍රමාණයේ වෙනස 50යි මිලේ වෙනස 5යි. නම්්‍යතාවය කියන්නේ X ලක්ෂයේදී ඒ වෙලාවට මිල 5යි සැපයුම් ප්‍රමාණය 50යි. පහට පහ කැපෙනවා පනහට පනහ කැපෙනවා එකයි 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 පහට පස්තරක් එකයි එකයි දෙක බෙදීම එකයි කියලක නම්්‍යතාවේ එකයි අපි හොයමු y ලක්ෂයේදී නම්්‍යතාවය y ලක්ෂයේදී නම්්‍යතාව සූත්‍රය ලියනවා ES සමානයි ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම p බෙදීම q සැපයුම් ප්‍රමාණය වෙනස 50යි මිලේ වෙනස 5යි ඒ වෙලාවේදී මිල 10යි ප්‍රමාණය 100යි පස්වරක් 1යි 10ට පස්වරක් 2යි 50ට 50 2යි 100ට 50ව 2යි දෙක බෙදීම 2යි කියලා කියන්නේ 1යි ඔයාලට පේනවා මොන ලක්ෂයේදී නම්්‍යතාවයේ ගණනය කළත් එකයි මූල ලක්ෂය හරහා යන්නේ සැපයුම් වක්‍රය පටන් ගන්නෙ මූල ලක්ෂය හරහා මෙන්න මෙතනින් පටන් ගන්න අන්තක්ඛණ්ඩයේ බිඳුවයි පටන් අරන් ඉහළ නැතිද මේ වක්‍රයේ කොතන නම්්‍යතාවයේ හෙව්වත් එකයි හරි එහෙනම් කට්ටිය එක්ක මේ සැපයුම් වක්‍රය ඇඳගෙන නම්්‍යතාවයේ හොයන්නකො හිස්තැන් දෙකේ ඊළඟට අපි ඔප්පු කරගන්න හදන්නේ මූල ලක්ෂයෙන් පටන් ගන්න සැපයුම් නම්්‍ය වක්‍රයක නම්්‍යතාවය හැමතැනකම එකක් වෙන්නේයි කියලා. හොඳට බලන්න මෙන්න මේ හොඳට බලන්න. දැන් මෙතන 50 බෙදීම 5. බෑවුම 50 බෙදීම 5නේ පුතේ. 50 බෙදීම 5 කියලා කියන්නේ කීයද? හැම වෙලාවෙම බෑවුම සමානයි. සමහරවයි 50 බෙදීම 5 කියලා කියන්නේ 1 බෙදීම 10 බෙදීම එකයි. හැම වෙලාවෙම ප්‍රමාණයේ වෙනස මිලේ වෙනසෙන් බෙදනකොට අපිට බෙදන්න වෙන්නේ 50 බෙදීම 5යි. ඒ කියන්නේ හැම වෙලාවෙම මේකේ අනුපාතය 10 බෙදීම 1 වෙනවා. එහෙනම් මෙන්න මේ 10 බෙදීම 1 දැන් මේකේ අගේ 1 වෙන්න නම් අනිත් පැත්තෙන් මේක වැඩි කරනකොට හැදෙන්න ඕන 1 බෙදීම 10. මේ අනුපාතයට සමාන පරස්පරයක් අනිත් පැත්තෙන් හැදෙන්න ඕන. එහෙම හැදුනොත් තමයි මේක එකට සමාන වෙන්නේ. මෙයා ස්ථාවරයි, මෙයා හැම වෙලාවෙම ස්ථාවරයි. 10 බෙදීම එක ස්ථාවරයි, බෑවුම ස්ථාවරයි. මේ බෑවුමනේ සැපයුම් වක්‍රේ. මේ බෑවුමනේ. බෑවුම ස්ථාවරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ හැම වෙලාවෙම බලන්නකෝ. 50 බෙදීම 5. යා වෙනස් වෙන්නේ නැහැ. මෙතනත් 50 බෙදීම 5. ඒක 10 බෙදීම එක. කොතන බැලුවත් 10 බෙදීම 1. එහෙමයි. එතකොට මේකේ නම්්‍යතාවයේ 1 වෙන්න නම් අනෙක් පැත්තෙන් අපි නම්්‍යතා සූත්‍ර දෙවෙනි කෑල්ල තමයි මිල සහ ප්‍රමාණය අතර අනුපාතය. දෙවෙනි කෑල්ල මිල සහ ප්‍රමාණය අතර අනුපාතය. P බෙදීම C. එතකොට බෑවුමට
සමාන පරස්පරයක් අනෙක් පැත්තෙන් හැදෙන්න ඕන හැම වෙලාවෙම මිල සහ ප්‍රමාණයෙන් අන්න එහෙම වුණොත් හැම වෙලාවෙම එහෙම එකක් හැදෙනවා නම් නම්මතාව එකක්. දැන් බලමු මේ අවස්ථාවේ හැදෙනවද කියලා. මෙතන පහ බෙදීම 50නේ. පහ බෙදීම 50. 10 බෙදීම 1 අන්න මෙතනත් හැදෙන පරස්පරය 1 බෙදීම 10. බෑවුමට සමාන පරස්පරයක් x ලක්ෂයේ හැදුණා. එක බෙදීම 10යි. ඒ නිසා තමයි නම්මිතාව එකක්. අපි y ලක්ෂය බලමුකෝ. y ලක්ෂයේදී සමානයි 50 බෙදීම 5 කියන්නේ 10 බෙදීම 1නේ. ඒක ස්ථාවරයිනේ. අනෙක් පැත්තෙන් හැදෙන්න ඕනේ ඒකට සමාන පරස්පරයක්. බලන්න මෙතන මිල 10යි ප්‍රමාණය 100යි. අනේ 10 බෙදීම 1 වැඩි කියලා මේක සුළු කරලා ගත්තොත් ඒ 10 බෙදීම 10 බෙදීම 1 වැඩි කිරීම 1 බෙදීම 10 මේ බලන්න මෙතනිනුත් හැදුණු පරස්පරය අන්තිමට බෙදලා ගන්නකොට බෑවුමේ පරස්පරයට සමානයි. සැපයුම් වක්‍රය මත මොන ලක්ෂයේ නම්මිතාවයේ ගණනය කළත් බෑවුම ස්ථාවරයි. බෑවුමේ අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් නම්මිතාව වෙනස් වෙන අර මිල සහ ප්‍රමාණයෙන්නේ. මිල සහ ප්‍රමාණය අතර අනුපාතය හැම වෙලාවෙම හදලා දෙන්නේ බෑවුමට සමාන පරස්පරයක්. මෙතනින් හැදුනේ 1 බෙදීම 10යි. දැන් බෑවුම 10 බෙදීම 1 ලක්ෂයේ හැදුන අන්තිමට 1 බෙදීම 10යි. වයිලා මිල සහ ප්‍රමාණය අතර අනුපාතය ඒකයි. අගයන් වෙනස්. හැබැයි අන්තිමට කැපිලා හැදෙන අනුපාතය වරන්න මෙතන මෙතන 5 බෙදීම 50යි අන්තිමට හැදෙනවා 1 බෙදීම 10යි. මෙතන 10 බෙදීම 100 වයිලා ලක්ෂයේ. හැබැයි ඒ අවසානයේ හැදෙනා මොකක්ද? 1 බෙදීම 10යි. එතකොට බෑවුමේ පරස්පරයක් මෙතනින් හැදෙන නිසා නම්මිතාව එකක් බවට පත් වෙනවාය කියලා මතක තියාගන්න. හරි. නෝට් එක බලන්න චුට්ටක්. නෝට් එකේ තියෙනවා සැපයුම් වක්‍රයේ කිසියම් ලක්ෂයක නම්මිතාවයේ හොයනුවේ මුල් ලක්ෂයෙන් ආරම්භ වන සැපයුම් වක්‍රයක නම්මිතාව එකවීමට හේතුව. සැපයුම් වක්‍රයක කිසියම් ලක්ෂයක නම්මිතාවය සොයනුවේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q යන සූත්‍රයෙන්. මේ ඩෙල්ටා Q බෙදීම P යන සැපයුම් වක්‍රයේ බෑවුම P බෙදීම Q යන සැපයුම් ප්‍රමාණය හා මිල අතර අනුපාතය. මෙතන හිස්තැනේ ලියා ගන්න පොඩි නෝට් එකක්. මූලයෙන් පටන් ගන්නා මූලයෙන් පටන් ගන්නා සැපයුම් වක්‍රයක මූලයෙන් පටන් ගන්නා සැපයුම් වක්‍රයක ඕනෑම ලක්ෂයක මූලයෙන් පටන් ගන්නා සැපයුම් වක්‍රයක ඕනෑම ලක්ෂයක ඕනෑම ලක්ෂයක මිල හා සැපයුම් ප්‍රමාණය අතර අනුපාතය මිල හා සැපයුම් ප්‍රමාණය අතර අනුපාතය මිල හා සැපයුම් ප්‍රමාණය අතර අනුපාතය වරහන් අතුලාගෙන P බෙදීම Q මිල හා සැපයුම් ප්‍රමාණය අතර අනුපාතය සැපයුම් වක්‍රයේ බෑවුමේ පරස්පරයට සැපයුම් වක්‍රයේ බෑවුමේ පරස්පරයට සැපයුම් වක්‍රයේ බෑවුමේ පරස්පරයට බෑවුමේ අනිත් පැත්තට හොඳේ පරස්පරයක අනිත් පැත්තට බෑවුමේ පරස්පරය සැපයුම් වක්‍රයේ බෑවුමේ පරස්පරයට බෑවුම ඩෙල්ටා Q බෙදීම P නේ ඒකේ එන අගේ අනිත් පැත්තට 10 බෙදීම 1 නම් අනිත් පැත්තෙන් හදන 1 බෙදීම 10 යන් මේවා පරස්පරයට සමාන වේ සමාන වේ සමාන වේ අපිට කියනවා මේ නිසා සැපයුම් ප්‍රමාණය හා මිල අතර අනුපාතයේ බෑවුමෙන් ගුණතල අපිට ලැබෙන පිළිතුර සෑම විටම එකක්.
එම නිසා මූලයෙන් පටන් ගන්නා සැපයුම් වක්‍රයක නම්‍යතාවය ඒකීයද? මේකේ නම්‍යතාවය එකයි කියලා ඔප්පු කරන්න කොහොමද? මම අඳිනවා මෙහෙම. ඔයාලගේ තියෙනවා මෙන්න මෙහෙම සැපයුම් වක්‍රය P Q's බිංදුවයි මූල ලක්ෂයෙන් S. මෙන්න මේ වගේ තැනකින් පටන් අරන් තියෙන මේ ලක්ෂය S කියලා ගනිමුකෝ. එමනේ ලක්ෂය Y කියලා තියෙන්නේ නේ. y කියලා තියෙනවා. දැන් ලක්ෂයේ y y නේ. මෙලා මිල දීලා දිනවා 100ක්ද ඔයාලගේ රූපසට අහන්න. මිලක් දිනන ඉසෙට් කියලා දීලා දිනවා. මෙතන x කියලා දිනවා. මිතා ආගයක් දාන්න. ඉසෙට් x. හරි නොහමයි දීලා තියෙන්නේ. දැන් මේකේ නම්්‍යතාවයේ අපි y ලක්ෂය කියලා ගනිමුකෝ. y ලක්ෂය කියලා ගත්තොත් මේකේ y ලක්ෂයේදී මිල 10යි සමානේ 100යි. අගයන් ටික දාගන්නකො y ලක්ෂය කියලා කිව්වොත් මෙතන මේ හදන්නේ මිල 10යි ප්‍රමාණය 100යි. යගයන් දාගන්න. අපි දැන් ඩ්‍රාමටිකෝ නම්්‍යතාවය හොයන්නේ නම්්‍යතාවයේ ගණනය කරන ලක්ෂයට අදාළ ප්‍රමාණයේ ඉඳලා සැපයුම් වක්‍රය පටන් ගන්න තැනට දින දුර. ඒක තමයි සමය. ඒ කියන්නේ x o දුර o x දුර බෙදන්න ඕන නම්්‍යතාවයේ ගණනය කරන ලක්ෂයට අදාළ සැපයුම් ප්‍රමාණය ඉඳලා මූල ලක්ෂයට දිගේ. මූල ලක්ෂයට දිගේ කොයි මේකේ දුරවල් දෙක සමානයිනේ. එන ආගයන් දෙක ගත්තොත් මෙතන ඉඳලා මෙතන තියෙන දුරක් 100යි ආයෙමත් ඒ දුරක් 100යි. 100 බෙදීම 100යි කියලා කියන්නේ එකයි. පැහැදිලියි. නම්්‍යතාවන සූත්‍රය නම්්‍යතාවයේ ගණනය කරන ලක්ෂයට අදාළ ප්‍රමාණයේ ඉඳලා සැපයුම් වක්‍රය පටන් ගන්න තැනට දින දුර. ඒ දුර ඔයයි. බෙදන්න ඕන නම්්‍යතාවයේ වන ලක්ෂය පටන් ගන්න තැනට නම්්‍යතාවන ලක්ෂයේ ඉඳලා ඒකෙන්ද සැපයුම් ප්‍රමාණයේ ඉඳලා මූල ලක්ෂයට දින. එහෙම යුවත් නම්්‍යතාවයේ එකයි. හරි. එහෙනම් කට්ටිය එක හදාගන්න තක් ගාලා මෙන්න මේ විකල්ප ඔප්පු කිරීම කියලා දෙන පිටු අංක 38 එතන හදාගන්න 38 හදාගන්න අරකේ ආගයන් ටික දාගන්නේ විදිහට හරිනේ. මං හිතන්නේ දීපු කාලය ප්‍රමාණවත්. හරි. දීපු කාලය ප්‍රමාණවත් මං හිතන්නේ. දැන් අපි යමු ඊළඟ එකට. ඊළඟ නම්්‍ය සැපයුම. නම්්‍ය සැපයුම. නම්්‍ය සැපයුම කියන්නේ අපිට අවබෝධ කරගන්න දැන් ලේසි. නම්්‍ය සැපයුම කියන්නේ මිල එකකින් වෙනස් වෙනකොට ප්‍රමාණය ඊට වඩා වැඩියෙන් වෙනස් වෙන. මිල 100ට එකකින් වෙනස් වෙනකොට ප්‍රමාණය ඊට වඩා වැඩි අගයකින් වෙනස් වෙනවා. එතකොට ළමයි නම්්‍යතා සංගුණකයේ අගය එකට වඩා වැඩි. නම්්‍ය සැපයුම. නම්්‍ය සැපයුම යනු සැපයුම කෙරෙහි අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන තත්ත්වයකි. නම්්‍ය සැපයුම් වක්‍ර ඍණාන්තක්ඛණ්ඩේති. එතකොට සැපයුම් වක්‍රය පටන් ගන්නෙ ඍණාන්තක්ඛණ්ඩේති. බිඳුවට අනිත් පැත්තෙන් පටන් ගන්න. එන්නේ මිලක්ෂයෙන් තමයි වැඩේ ඉස්සරහට යන්නේ. අඳිනකොට තේරෙනවා.
නම්මිතා සංගුණකයේ සෑම විටම එක හා අපරිමිතය අතර පිහිටයි. දැන් ඔන්න උදාහරණයක් දීලා තියෙනවා. හරිද? P Q S ලක්ෂ දෙක x හා y මිල පහේදී 25යි 10දී 75යි කියලා දීලා තියෙනවා. මේක ඇන්දොතින් හිරස්සක්ෂේ ලොහුකොටු හතරකින් දහයයි කියලා ගන්න. එකයි දෙකයි තුනයි හතරයි දහයයි එකයි දෙකයි තුනයි හතරයි දහයයි. හිරස්සක්ෂේ ලොහුකොටු තුනකින් 25යි කියලා. එකයි දෙකයි තුනයි 25යි එකයි දෙකයි තුනයි 50යි එකයි දෙකයි තුනයි 75යි. මේ පැත්ත කිව්වේ. සැපයුම් වක්‍රය අඳිමු. මිල පහේදී සැපයුම් ප්‍රමාණය මිල 10දී සැපයුම් ප්‍රමාණය 75යි. මිල 5දී සැපයුම් ප්‍රමාණය 25යි. මිල 10දී සැපයුම් ප්‍රමාණය 75යි. මෙන්න මේක මෙහෙම ඇඳලා මේක x ලක්ෂය මේක y ලක්ෂය තව යාකලෝතින් මෙතන ටිකක් යාකලෝතින් මේක මෙහෙට එනවා ටිකක් යාකලොත් මේ පැත්තට එනවා ඍණන්තක් ඛණ්ඩය කියන්නේ ඒක බිඳුවට වම් පැත්තේ ඍණනේ වක්‍රය පටන් ගන්න ඍණන්තක් ඛණ්ඩය වම් පැත්තෙන් පටන් ගන්න වම් පැත්තෙන් පටන් ගන්න ඍණන්තක් ඛණ්ඩයකින් පටන් ගන්න හරි මේක අඳින්න ඕනේ නැහැ ඍණාන්ත කණ්ඩෙක පටන් ගන්නවා ඔකේ තේරුම. දැන් නම්මිතාවය හොයමු. නම්මිතාවය හොයමු. ප්‍රමාණයේ වෙනස 50යි මිලේ වෙනස 5යි. x ලක්ෂයේදී නම්මිතාව px සමානයි ඩෙල්ටා q s බෙදීම ඩෙල්ටා p වැඩි කිරීම p බෙදීම q ප්‍රමාණයේ වෙනස 50යි මිලේ වෙනස 5යි නම්මිතාවය හොයන්නේ පහේදී ඒ වෙලාවට ප්‍රමාණය 25යි 5ට 1යි 5ට 1යි 50ට 25 ඒව 2යි 1යි 2 බෙදීම 1යි කියලා කියන සමානයි 2යි y ලක්ෂයේදී නම්මිතාවය හෙව්වොතින් y ලක්ෂයේදී නම්මිතාවයේ හෙව්වොතින් ES සමානයි ඩෙල්ටා Q S බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q ප්‍රමාණයේ වෙනස 50යි ඒක ස්ථාවරයි මිලේ වෙනස 5යි දැන් නම්මිතාවය හොයන්නේ 10දී ඒ වෙලාවට ප්‍රමාණය 75යි හරි දැන් මෙතන කොට 50ට 25 ඒවා 2යි 75ට 25 ඒවා 3යි 5ට 1යි 10ට 2යි 5තරයි ඒවරත් 2 4යි 4 බෙදීම 3යි කියලා කියන්නේ 1.33යි නම්මිතාව 1.33යි එහෙනම් කට්ටියෙක් දැන් ඊළඟට හදාගන්න ප්‍රස්තාරය ඇඳලා අදාලා කියන් දාලා හදාගන්න ගාන හදලා මට මැසේජ් එකක් දාන්න
හරි. එහෙනම් අපිට ඊළඟට තියෙන්නේ ජාමිතිකව කොහොමද මේකේ නම්මිතාවය හොයන්නේ කියලා පෙන්නනවා. වෙනම උදාහරණයක් ගත්තා. සිරස්පත්යෙන් පටන් ගන්නවා කියලා මේක ගිහිල්ලා මෙන්න මෙතනින් පටන් ගන්න වැඩි. දෙවියන් තප්පණ්ඩය සැපයම පෙන්නන්නේ නැහැ. බින්ද සැපයමත් තියෙන්නේ නැහැ. අයි කියන්නේ මිලාත්යෙන් පටන් ගන්නවා කියන එක මේකේ තේරුම. අතන මතක තියාගන්න නම්මේ සැපයම් වාක්‍යයක් පටන් ගන්න මිලාත්යේකි. මිලක්යෙන් පටන් ගන්නවා කියන්නේ. මම මෙන්න මේ වගේ එකක් අඳිනවා. ඔයාලගේ පොතේ තියෙන උදාහරණය මම ගන්නම්. සිරස්පත්යෙන් පටන් ගන්න. ඒ කියන්නේ මිලක්යෙන් පටන් ගන්න වක්‍රයක නම්මිතාවය එකට වැඩි කියලා ඔප්පු කරන්න. PQ එක. මෙහෙම සැපයුම් වක්‍රයක් තියෙනවා. මෙතන බිඳුව මෙන්න මේ වගේ තැනක තමයි නම්මිතාවය හොයන්නේ කියලා. අපි x ලක්ෂයක නම z ලක්ෂයක නම එක දාමුකෝ. මේක p නෝට් කියලා දාමුකෝ මිල. මෙතන x කියලා ගනිමු මෙතන y කියලා ගනිමුකෝ. දැන් සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මේ සැපයුම් වක්‍රේ මේ හරියටම දිනාගයකට එනවා. හදලා ගත්තා. මේ තිරස්පත්යෙන් පටන් ගන්නවා කියන්නේ ඕක. දැන් නම්මිතාවේ හොයන මෙතන දාමු වාක්‍යයන් අපි මෙතන දාමු 10යි 3 10යි මෙතන දාමු 40යි මෙතෙන්ට දාමු 5යි කියලා වාක්‍ය දාමු එහෙම දාමු නිකන් 5යි 10යි මෙතන 10යි කියලා දාමු නිකන් වාක්‍යයන් එහෙම දාගන්න මෙතන 10යි කියලා E සමානයි නම්මිතාවය යන කොහොමද නම්මිතාවය හොයන ලක්ෂයේ ඉඳලා ලක්ෂයට අදාළ සැපයුම් ප්‍රමාණයේ ඉඳලා x ප්‍රමාණයේ ඉඳලා සැපයුම් වක්‍රය පටන් ගන්න තැනට තියෙන දුර x y දුර බෙදන්න ඕන නම්මිතාවය ගණනය කරන ලක්ෂයට අදාළ සැපයුම් ප්‍රමාණයේ තියෙන තැන ඉඳලා x වල ඉඳලා මූල ලක්ෂයෙන් දුර ඒ කියන්නේ x o දුරෙන් බෙදන්න ඕක තමයි පොදු සූත්‍රය තමයි නම්මිතාවයේ ගණනය කරන ලක්ෂයට අදාළ සැපයුම් ප්‍රමාණයේ ඉඳලා වක්‍රය පටන් ගන්න තැනට දින දුර මෙතනින් පටන් ගත්තනම් මෙතනද මෙතෙන්ටද මෙතනින් පටන් ගත්තනම් මෙතනද මෙතෙන්ටද හරි ඒ දුර බෙදන්න ඕන වක්‍රය ඒ කියන්නේ ලක් නම්මිතාවයේ හොයන ලක්ෂයට අදාළ සැපයුම් ප්‍රමාණය මූල ලක්ෂය අතර දුර x දුර මෙතනද මෙතෙන්ද දුර 50යිනේ මෙතන 40යි මෙතන 10යි වුණාට නෑ කියලා ගන්න නෑ එතන 10යිනේ 50 බෙදන්න ඕන මෙතන ඉඳලා මෙතන දුර 40යිනේ 50 40න් බෙදුවට පස්සේ අපිට ලැබෙන උත්තරේ 1.25ක් 1.25ක් හරිද අර කලින් අපි ගාන හැදුවා ඔයාලට මතක ඇති නම්මිතාවයට අගයන් දෙකක් ආවා x ලක්ෂයේදී අපිට ආපු නම්මිතාවේ y ලක්ෂයේදී ආපු නම්මිතාව හරිද x ලක්ෂයේදී නම්මිතාවේ කීයක් ආවද අපිට කලින් මේකෙම අර අපි ගණන් දාලාන උදාහරණෙදි x ලක්ෂයේදී නම්මිතාවේ කීයක් ආවද ටක් ගාලා දාන්න x ලක්ෂයේ නම්මිතාවේ කීයක් ආවද කලින් එකේ කලිතේ කියලා කියන්නේ මේකෙම අර උදාහරණ දෙකයි y ලක්ෂයේදී නම්මිතාවේ කීයක් ආවද y ලක්ෂයේදී නම්මිතාවේ කීයක් ආවද ඉක්මනට ගන්න 1.33 හරි y ලක්ෂයේ 2.33 y ලක්ෂයේ 2.33 අර කලින් අඳව ප්‍රස්තාරය ගත්තොත් එහෙනම් x ලක්ෂය කියලා කිව්වේ මිල 5යි ප්‍රමාණය 25යි y ලක්ෂය කියලා කිව්වේ මිල 10යි ප්‍රමාණය 75යි මෙහෙම ගත්තොත්
මෙතන x ලක්ෂය මෙතන y ලක්ෂය x ලක්ෂයේ නම්්‍යතාවයේ 2යි y ලක්ෂයේ නම්්‍යතාව බිංදු 1.3යි එහෙනම් හොඳට මතක තියාගන්න ළමයි නම්්‍ය සැපයුම් වක්‍රයක නම්්‍යතා සංගුණකයේ අගය 1ට වඩා වැඩි හැබැයි වක්‍රයේ දිගේ උඩට යනකොට ඒකේ අගය ක්‍රමයෙන් අඩු වෙනවා එකට වඩා වැඩි උඩට යද්දි ක්‍රමයෙන් අඩු වෙනවා එමා මතක තියාගන්න හරි එහෙනම් ජ්‍යාමිතිකව ගණනය කරන මේ සැපයුම් වක්‍රයේ නම්්‍යතාවය හොයලා ඉවර කරන්න කද්දාලා මං හිතන්නේ හැමෝම හදලා ඉවරයි හරි එතකොට කියනවා සැපයුම් වක්‍රයේ දිගේ ඉහළට යන විට නම්්‍යතාවයේ ක්‍රමයෙන් අඩු වේ මේක හදාගන්න පිටු අංක 39 තිරස්පක්ෂයෙන් ඇරමෙන සැපයුම් වක්‍රයක් නම්්‍ය එකට වැඩි බව ඔප්පු කිරීම කරන මාතෘකාව යටතේ ඒක හදාගන්න කද්දාලා එනං අපිට ඊළඟට තියෙන්නේ අවසාන කොටස පූර්ණ නාම්‍ය සැපයුම පූර්ණ නාම්‍ය සැපයුම කියලා කියන ළමයි මිල කොයිතරම් වෙනස් වෙනත් සැපයුම් ප්‍රමාණය සරි මිලේ කිසිම වෙනසක් නැතිව සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන තත්ත්වයකට කියනවා පූර්ණ නාම්‍ය සැපයුම පූර්ණ නාම්‍ය සැපයුම පූර්ණ නාම්‍ය සැපයුම කියනු සැපයුම කරෙහි බලපාන අනෙකුත් කරුණු उदाहरण ලංකාව තියෙන මිලක් යටතේ ඛනිජ තෙල් ආනයනය කරනවා නම් ඩොලර් බොර තෙල් බැරල් එකක් රුපියල් බොර තෙල් බැරල් එකක් ඩොලර් 50 නම් ඩොලර් 56ට තිය අපි බොර තෙල් ආනයනය කළා සපේනවනම් අන සපයුම් වක්‍රයේ 50න් පටන් අරගෙන අපි කියන්නේ ඕනෑ බොර තෙල් බැරල් ප්‍රමාණයකට මේ මිල ගෙවන්නේ හරි ඒ වගේ එතකොට උදාහරණයක් මේ ගන්න පුළුවන් මිලක් ඇඳින්න කොටු 4කින් 5යි කියලා දාන්න ලොකු කොටු 1යි 2යි 3යි 4යි 5යි මිලක් ඇය කොටු තුනකින් ලොකු කොටු තුනකින් 25යි කියලා දාන්න 50යි 75යි QS එකේ මිල 5ේදී 25යි ඒක x ලක්ෂය මිල 5ේදී ආයේ 75යි 5ේදීම 75යි y ලක්ෂය මිල 5ේදී 25යි මිල 5ේදී 75යි මේක p qs 5ේදී 25යි 5ේදීම 75යි x ලක්ෂයේදීත් y ලක්ෂයේදීත් ඔයාලට පේනවා මිල 5ෙන් පටන් ගන්නකෝ සමාන අක්ෂයට සමාන්තර රේඛාවක් තමයි පූර්ණ නාම්‍ය සැපයුම් වක්‍රය මිල 5ේදී සැපයන්නේ 25යි මිල 5ේදීම 75ක් සැපයයි එතකොට මේක නම්්‍යතාවයේ හේවුවොතින් ES සමානයි ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q සැපයුම් ප්‍රමාණය වෙනස 50යි මිලේ වෙනස 0.50යි 50 බෙදීම 0.0 වැඩි කිරීම x ලක්ෂයෙන් නම් 5 බෙදීම 25 50ට 25 ඒවා 2යි 25ට 1යි 50 2 10යි 10 බෙදීම 0.0 ඕනෑම සංඛ්‍යාවක් බිඳුවකින් බෙදුවාම උත්තරය අපරිමිතයි x ලක්ෂයේදී නම්්‍යතාව x ලක්ෂයේදී නම්්‍යතාව y ලක්ෂයේදී නම්්‍යතාව
වෛලක්ෂයේදී නම්‍යතාව ES සමානයි ඩෙල්ටා Q S බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q සමානයේ වෙනස 50මයි මිලේ වෙනස 0යි වෛලක්ෂයේදී මිල 5යි ප්‍රමාණය 75යි 50ට 25 ඒවා 2යි 75ට 25 ඒවා 3යි සස්වරත් දෙක 10යි 10 බෙදන්න ඕන බිංදුවෙන් 3 බිංදුවෙන් වැඩි කළාම 0යි ඕනෑම සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදුවාම උත්තරේ අපරිමිතයි. ඔයාට පේනවා මොන ලක්ෂයේදී නම්‍යතාවයේ ගණනය කළා ලැබෙන උත්තරේ බිංදුවයි. එතකොට කොටු ඇතුලේ තියෙනවා පූර්ණ නම්‍ය සැපයුම් වක්‍රයක් සමානාක්ෂයට සමාන්තරව පීනන තර හයිලයිට් කරන්න. මෙන්න මේ කොටු ඇතුලේ තියෙන මේ පොඩි කොටු ඇතුලේ තියෙන කෑල්ල पूर्ण नाम्य सपयुम वक्रे प्रमाणाक्षेट समांतर पीटन अतर सपयुम वक्रे पूर्ण नाम्य सपयुम वक्रे मेन मेक हाईलाइट करान प्रमाणाक्षेट समांतर पीटन अतर प्रमाण अक्षेट समांतर पीटन अतर प्रमाण अक्षेट समांतर पीटन अतर के हाईलाइट कर गाना लमाई हारी दे हारी एना इला कोटस कट यान सरल दे आती है लिपना मैं का जामिति को आप उप करने यान नहीं तो तुना उप करने यान अनम्य एक ये नम्य नम्य की तरह එතකොට අපිට මේක ඊළඟ මාතෘකාව ස්ථාවර නම්‍යතාවයක් සහිත සැපයුම් වක්‍ර මොනවද කියන එක. ස්ථාවර නම්‍යතාවයක් සහිත සැපයුම් වක්‍ර මොනවද කියන එක. ස්ථාවර නම්‍යතාවයක් සහිත සැපයුම් වක්‍ර තුනක් තියෙනවා ළමයි සැපයුමේදී. එකක් තමයි පූර්ණ අනම්‍ය සැපයුම් වක්‍රය. ස්ථාවරගෙන හැමතැනම නම්‍යතාවය එක හා සමානයි. මේකේ කොතන බැලුවත් නම්‍යතාවයේ බිඳුවක් एक ही नाम में सपा युवा मूल लक्ष्य आ रहा मैं कि कोतना बेलुआ नाम में तावे का पूर्ण नाम में सपा युवा को या मैं कि कोतना बेलुआ नाम में तावे आप परिणता है ये समान है मैं कोतना बेलुआ का परिणता कोतना बेलुआ एक का ये समान है कोतना बेलुआ बिंदु है हर ये एक अच्छे लोग को पहले बिक्री मत कराने दिया नहीं हर स्थावर नाम्यतावयक सहित सपयुम वक्र සැපයුම් වක්‍රය මත සෑම ලක්ෂයකම නම්‍යතා සංගුණකයේ නියතගයක් ගන්න ලබන අවස්ථා මෙන්න 16 මෙවැනි අවස්ථා 3යි පූර්ණ නම්‍ය සැපයුම ඒකී නම්‍ය සැපයුම හා පූර්ණ නම්‍ය සැපයුම පූර්ණ නම්‍ය සැපයුම සැපයුම් වක්‍රයේ මිල ලක්ෂයට සමාන්තරයි ඒකී නම්‍ය සැපයුම් වක්‍රයේ මූල ලක්ෂයෙන් පටන් ගන්නවා පූර්ණ නම්‍ය සැපයුම් වක්‍රයේ ප්‍රමාණ ලක්ෂයට සමාන්තරයි අපිට බහුවර්ණ ප්‍රශ්නයක් දීලා තියෙනවා සැපයුම් වක්‍රයක් දීලා
මේ සැපයුම් වක්‍රයේ ස්වරූපය ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා. මෙහෙම ඇඳලා ගන්නවා කියන එකේ තේරුම තමයි ළමයි මිලක්ෂයෙන් පටන් ගන්නවා කියන එකේ තේරුම තමයි ඍණාන්තක් ඛණ්ඩයකින් පටන් ගන්න. ඍණාන්තක් ඛණ්ඩයකින් පටන් ගන්නවා කියන්නේ මේකේ නම්්‍යතාවය එකට වැඩි මේකේ උත්තරය වෙන්නේ එහෙනම් සියලුම නිමැවුම් ප්‍රමාණවලදී නම්්‍යතාවය එකට වඩා වැඩි වන අතර හරිද? ඒ නවෙනස්ව පොවති වැරදි. එකට වැඩි හැබැයි ක්‍රමයෙන් අඩු වෙනවා මේකේ නම්්‍යතාවය. ඉහළට යනකොට කලින් කතා කළා ක්‍රමයෙන් අඩු වෙයි. බලන්නකෝ. දැන් මෙන්න මේ සැපයුම් වක්‍රයේ නම්්‍යතාවය අනම්යයි. එකට අඩුයි. වක්‍රයේ දිගේ ඉරට යනකොට නම්්‍යතා සංගුණකයේ ක්‍රමයෙන් වැඩි වෙනවා. මේ වගේ එක නම්්‍යතා සංගුණකයේ එකට වැඩි. හැබැයි වක්‍ර දෙක උඩට යනකොට ඒකේ යගේ ක්‍රමයෙන් අඩු වෙනවා. දෙවන උත්තරේ එතකොට නම්්‍යතාවේ නවෙනස් පවතී කියන එක වැරදි. දෙවන උත්තරේ සියලු නිමැවුම් ප්‍රමාණවලදී නම්්‍යතාවයකට අඩු වන අතර වැරදි. ඉතින් කෙලින්ම මේකට වැඩි වෙනේ. ඒ උත්තරේ කෙලින්ම වැරදි. සියලු නිමැවුම් වලදී නම්්‍යතාවයකට සමානයි වැරදි. එතකොට උත්තරේ ගන්න වෙන්නේ 4. නිමැවුම වැඩි වෙනකොට නිමැවුම වැඩි වෙනකොට ඉහළට යනවානේ. නිෂ්පාදනයේ වැඩි වෙනවා කියන්නේ ඉහළට යනවානේ. ඉහළට යනකොට නම්්‍යතාවය එකට වැඩි කියන එක. කමෙන් අඩු වෙනවා කියන්නේ. හරි. දෙවැනි එක මතු දැක්වෙන ඒ දැ සිදුවිය හැකි කිනම් තත්ත්වයක් ගන්න. භාණ්ඩයේ මිල 10%කින් වැඩි වුණත්. සැපයුම් ප්‍රමාණය 9%කින් වැඩි වෙයි. එහෙම වෙන්න පුළුවන් අනම්ම්‍ය සැපයුමකදී. මිල වෙනස් වෙනවට වඩා ප්‍රමාණය අඩු වෙන්නේ අනම්ම්‍ය සැපයුමකදී. එකට අනම්ම සැපයීම කිදී කියලා ඉස්සර හිලියන්නකො. එකට අනම්ම සැපයීම කිදී. සැපයුම් ප්‍රමාණය කියලා 10%කින්ම වැඩි වේ. එහෙම වෙන්න පුළුවන් ඒ කීය නම්ම සැපයීම කිදී. මිල වෙනස් වෙන ප්‍රතිශතයකින්ම සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් ඒ කීය නම්ම සැපයීම. 3 බාණ්ඩයක සැපයීමේ කිසිදු වෙනසක් සිදු නොවේ. ඒ කියන්නේ පූර්ණ අනම්ම්‍ය සැපයුමකදී එහෙම වෙන්න පුළුවන්. මිල වෙනස් වෙනකොට ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. 4 සැපයුම් ප්‍රමාණය 12කින් වැඩි වේ. මිල 10කින් වැඩි වුණොත් සැපයුම් ප්‍රමාණය 12කින් වැඩි වේ. එහෙම වෙන්න පුළුවන් නම්ම්‍ය සැපයුමකදී නම්ම්‍ය සැපයුමකදී නම්ම්‍ය සැපයුමකදී නම්ම්‍ය සැපයුමකදී හරි නම්ම්‍ය සැපයුමකදී පළවෙනි එකට අනම්ම්‍ය සැපයුමකදී දෙවෙනි එකට ඒ කියන නම්ම්‍ය සැපයුමකදී තුන්වැනි එකට පූර්ණ නම් සැපයුමකදී හතරවැනි එකට නම් සැපයුම. එතකොට භාණ්ඩයෙන් භාණ්ඩයට සැපයුම් නම්්‍යතාවය මේ විදිහට එකට වඩා වැඩි එකට වඩා අඩු මේ වගේ වෙනස් වෙන්න හේතු තියෙනවා. එකක් තමයි ළමයි ලියා ගන්න සැපයුම් නම්්‍යතාවයේ තීරණය කරන සාධක කියන යත්තේ පළවෙනි එක සාධක සංචලනය කිරීමේ හැකියාව. 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 ඒ කියන්නේ පුතේ දැන් සාධක සංචලනය කිරීමේ හැකියාව කියලා කියන්නේ නිෂ්පාදන සම්පත් මාරු කරන්න තියෙන හැකියාව. එක කර්මාන්තයකින් සම්පත් අයින් කළා තව කර්මාන්තයකට සම්පත් දාන්න තියෙන හැකියාව.
එක කර්මාන්තයකින් තව කර්මාන්තයකට සම්පත් හරි ලේසියෙන් මාරු කරන්න පුළුවන් නම් මිල වෙනස් වෙනකොට තත්කාල ප්‍රතිචාර දක්වන්න පුළුවන්. මනින් ප්‍රතිචාර දක්වන්න පුළුවන් සැපයීම මාරු කරලා. එතකොට මිලට දක්වන ප්‍රතිචාරය වැඩි නම්මේ සැපයීමක් ඇති වෙනවා. එක කර්මාන්තයකින් සම්පත් මුදවල තව එකකට ලේසියෙන් දාන්න බැරි නම් සම්පත් මාරු කරන හැකියාව අඩුයි නම් මිලට ලොකු ප්‍රතිචාරයක් දක්වන්න බෑ. එතකොට නම්්‍යතාවයේ उदाहरण බැලිනම් සැපයීම නම් මේ සම්පත් සංචලනයේ පහසු නම් නම් මේ සැපයීමක් ඇති මාළු සඳහා වෙළඳ පොළ මිල අඩු විට තින් මාළු කරවල උම්බල කඩ වැනි වෙනත් මාළු ආශිත නිෂ්පාදන වලට ලේසියෙන් මාරු වෙන්න පුළුවන් නම් දක්වන ප්‍රතිචාරය වැඩි නම්්‍යතාවය වැඩි හරිද දෙවෙනි එක ඉස්තනේ ලියා ගන්න දෙවෙනි එක ලියා ගන්න සැපයීම වෙනස් වීමට ගතවන කාලය 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 එපොතේ මිල වෙනස් වෙලා කෙටි කාලයකින් සැපයීම වෙනස් කරන්න පුළුවන් නම් නම්මේ සැපයීමක් කියලා. මිල වෙනස් වෙලා සැපයීම වෙනස් කරන්න දිගු කාලයක් ගත වෙනවා නම් නම්මේතාවේ අනම්මයක්. හරිද? දැන් උදාහරණයක් තේ රබර් පොල් වාගේ වයි මිල වෙනස් වුණා කියලා සැපයීම නම්මේ වෙන්නේ නැහැ. මොකද හේතුව ඒවා වෙන සම්පත් තේ රබර් පොල් වල දැම්ම ගමන් හෙට රබර් ගස් හැදිලා පිලි කපන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ නැහැ. හෙට පොල් ගස් හැදිලා පීදිලා ගෙඩි හැදෙන්නේ නැහැ. මේරීමේ පමාවක්. මේරීමේ පමාවක්. ඒව පළදාව ලැබෙන යම් කාලයක් ගත. ඒ නිසා තේ මිල රබර් මිල පොල් මිල වෙනස් වුණා කියලා සැපයීම් කරුට ඉතයි. හැබැයි සමහර භාණ්ඩ තියෙනවා මිල වෙනස් වෙන සැනීම ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එතකොට නම් මේ සැපයීමක් තියෙනවා. සැපයීම වෙනස් කිරීම සඳහා කොපමණ කාල පරිච්ඡේදයක් ගත වේද යන්න මින් අදහස් වේ. සැපයීම වෙනස් කිරීමට ගතවන කාලය දිගු කාලය හා කෙටි කාලය වශයෙන් හඳුනා ගන්න. කෙටි කාලයේදී සැපයීම වෙනස් කිරීමට ඇති ඉඩකඩ සීමා බැවින් අනම්ම සැපයීමක් ඇති. වෙනද පොලේ තේ මිල ඉහළ ගියද තේ නිෂ්පාදනයේ එකවර ප්‍රසාරණය කිරීම නොහැකි. අලුත් වගා බි නැතිකොට තේ වගා කර අස්වැන්න ලබා ගැනීමට සැලකිය යුතු කාලයක් ගත. මේ මේරීමේ පමාවලට හැඳින්වෙනවා. එබැවින් තේ සැපයීම කෙටි කාලෙදී අනම්ම දිගු කාලෙදී තේ සැපයීම වෙනස් කිරීමට ඇති ඉඩකඩ වැඩි බැවින් නම්මේ සැපයීමක් ඇති තේ සැපයීම කෙටි කාලෙදී අනම්ම වූද දිගු කාලෙදී සැපයීම නම්මේ විය හැකිය කෙටි කාලීන පළදාව ලබා දෙන පොහොර වර්ගයේදීම වෙත හේතුවක් තුන්වෙනි එක තොගරස් කිරීමේ හැකියාව තුන්වෙනි එක තොගරස් කිරීමේ හැකියාව තොගරස් කිරීමේ හැකියාව තොග රැස් කිරීමේ හැකියාව තොග රැස් කිරීමේ හැකියාව තොග රැස් කිරීමේ හැකියාව තොග රැස් කිරීමේ හැකියාව කියන ළමයි මිල වෙනස් වෙන තොග රැස් කරන්න පුළුවන් නම් සැපයීම නම්ය තොග රැස් කිරීමේ හැකියාව අඩු නම් සැපයීම නම්ය දැන් කෙලවලු සහ ඒ වගේ දේවල් සම්බන්ධයෙන් තොග රැස් කර ලොකු කාලයක් තියාගන්න බෑ उदाहरण निष्पादन තොගරස් කිරීමේ හැකියාව වැඩි බාණ්ඩ සම්බන්ධයෙන් තියෙන්නේ නම් සැපයීම.
කිරීම හැකියාව අඩු බාණ්ඩ සම්බන්ධයෙන් තියෙන්නේ අනම්මක ප්‍රම කෙළවලු වර්ග පළතුරු වර්ග සම්බන්ධයෙන්. හරිද? තව එකක් තියාගන්න හතරවෙනි එක බාණ්ඩේ ස්වභාවය. බාණ්ඩේ ස්වභාවය. බාණ්ඩේ ස්වභාවය. බාණ්ඩේ ස්වභාවය. බාණ්ඩේ කුෂිකාර්මික බාණ්ඩයක්ද කාර්මික බාණ්ඩයක්ද අන්නේ වගේ තත්ත්වයක. හරි. මෙන්න මෙතන පුතේ පිටු අංක 42. පිටු අංක 42 අන්තිමට පොඩි මාතෘකාවක් ලියාගන්න. සැපයුම් නම්මෙතා සංගුණකේ ප්‍රයෝජන. සැපයුම් නම්මෙතා සංගුණකේ ප්‍රයෝජන. සපයුම් නම්මෙතා සංගුණකේ ප්‍රයෝජන. සපයුම් නම්මෙතා සංගුණකේ ප්‍රයෝජන. මාතෘකාවක් තියාගන්න. අන්තිම පිටුවේ. සපයුම් නම්මෙතා සංගුණකේ ප්‍රයෝජන. සපයුම් නම්මෙතා සංගුණකේ ප්‍රයෝජන. පළවෙනි එක ලියන්න. සාධක සංචලනය කිරීමේ හැකියාව හඳුනාගත හැකිවීම. පළවෙනි එක සාධක සංචලනය කිරීමේ හැකියාව හඳුනාගත හැකිවීම. සාධක සංචලනය කිරීමේ හැකියාව හඳුනාගත හැකිවීම. සාධක සංචලනය කිරීමේ හැකියාව හඳුනාගත හැකියි. පරමාතර සම්පත් කොච්චර පහසුවෙන් මාරු කරන්න පුළුවන්ද කියලා මිලන සැපයුම් නම්මෙතා සංගුණකේ දිහා බලලා හඳුන ගන්න පුළුවන්. මිල සැපයුම් නම්මෙතාවේ අනම්මයයි කියන්නේ පරමාතර සම්පත් ලෙසින් මාරු කරන්න බෑ කියලා. නම්මිතා සංගුණකේ නම්මයි කියන්නේ සග්ගාලේ මිල වෙනස් වෙච්ච කර්මාන්ත අතර සම්පත් හරි ලේසියෙන් මාරු වෙනවා කියන අදහස අපිට ගන්න පුළුවන්. හරි. ඒ අදහස අනුව ව්‍යාපාරික තීරණ ගන්න පුළුවන් ව්‍යාපාරිකයන්. රජයේ රජයේ ප්‍රතිපත්ති හදන්න පුළුවන්. හරි. දෙවැනි එක ලියන්න. ව්‍යාපාර ආයතනයකට ඇති ව්‍යාපාර ආයතනයකට ඇති ව්‍යාපාර ආයතනයකට ඇති ඒකාධිකාරී ශක්තිය. ඒකාධිකාරී ශක්තිය. ඒකාධිකාරී ශක්තිය හඳුනාගත හැකි වීම. ඒකාධිකාරී ශක්තිය හඳුනාගත හැකි වීම. ඒකාධිකාරී ශක්තිය හඳුනාගත හැකි. ඒකාධිකාරී ශක්තිය හඳුනාගත හැකි. දැන් යම් ආයතනයක සැපයුම් නම්මිතාවේ ගණනය කළාම එක විශාල අගයක්. යාට මිලට විශාල ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. එයා වෙලඳපොළ ඇතුළේ ඒකාධිකාරයක් ගොඩනගා ගන්න පුළුවන්. දැන් බලන්න පහුගිය කාලේ සහල් මෝල් හිමියන් කරපු දේ. සහල් මෝල් හිමියන් කීප දෙනෙක් සහල් මිල සහල් මිල පාලනය කරන තත්ත්වයක ඒක පාලනය කළේ අතරම දැන් අපි කියන්නේ මිලෙන් සැපයීම පාලනය කරනවා කියන එක. ඒත් එයාලගේ සැපයීමෙන් මිල පාලනය. අනිත් පැත්ත උනේ ආර්ථිකයේදී අනිත් පැත්ත ගැහුනේ තේමි. මිලෙන් සැපයීම පාලනය කරන්නේ සැපයීමෙන් මිල පාලනය කරන්නේ. ඒ කියන්නේ එහෙම ඉන්නේ අය. එයාල ඒකාධිකාරී ශක්තියක් වළඳ පොලේ තියෙනවා. එයාලට සැපයීම හරහා මිලට බලපෑම් කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරනවා. හරි. තව එකක් ලියාගන්න. තම නිෂ්පාදන සඳහා තම නිෂ්පාදන සඳහා තම නිෂ්පාදන සඳහා
නිෂ්පාදන සඳහා ආදායම උපරිම වන ආකාරයට ආදායම් උපරිම වන ආකාරයට මිල තීරණය කළ හැකි වීම ආදායම් උපරිම වන ආකාරයට මිල තීරණය කළ හැකි වීම හරි තව එකක් ලියා ගන්න යම් භාණ්ඩයක් සඳහා පවතින නිෂ්පාදන ආදේශක යම් භාණ්ඩයක් සඳහා පවතින නිෂ්පාදන ආදේශක ප්‍රමාණය හඳුනාගත හැකි වී යම් භාණ්ඩයක් සඳහා පවතින නිෂ්පාදන ආදේශක ප්‍රමාණය හඳුනාගත හැකි වී යම් භාණ්ඩයක් සඳහා යම් භාණ්ඩයක් සඳහා පවතින නිෂ්පාදන ආදේශක ප්‍රමාණය හඳුනාගත නිෂ්පාදන ආදේශක ප්‍රමාණය වැඩි නම් වෙනද කොළ ඇති හරිද නිෂ්පාදන ආදේශක ප්‍රමාණය වැඩි නම් සැපවීම අනම්ය ඉල වෙනස් වෙනකොට ලොකු ප්‍රතිචාරයක් වෙනද කොළින් ඉන්නේ හැබැයි නිෂ්පාදන ආදේශක අඩු නම් නිෂ්පාදකයන් දක්වන ප්‍රතිචාරය වෙනදකොට හොඳට දැනෙනවා නිෂ්පාදකයන් ප්‍රමාණය වැඩි නම් ආදේශ ප්‍රමාණය වැඩි නම් මිල වෙනස් වීම වෙනදකොට ලොකුට දැනෙන්නේ හැබැයි මිල වෙනස් වෙනකොට ඒක වෙනදකොට තදට දැනෙනවා නම් සැපොයිමන් දැනෙනවා නම් ඒ කියන්නේ නිෂ්පාදන ආදේශක අඩුයි කියලා තත්ත්වය හඳුනා ගන්න කියලා ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන සැපොයිම් නම්මෙතාවේ ඉවරයි එතකොට සමතුලිතය අවසන් කළ ගමන් දෙවෙනි පාඩමත් අවසන් වෙනවා නම් අදට මම පන්තිය එතනින් අවසන් කරනවා හැමෝටම I do. I will.